දවසේදී රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඒ වගේම අනෙකුත් වෘත්තීය සමිතිත් එකතු වෙලා ඒකාබද්ධ වෙලා 11 පස්වෙනිදා වැඩ වර්ජන ක්‍රියාවලියකට යන්න තීරණය කරලා ඒ බව මේ වෙදී නිවේදනය කරලා තියෙනවා. වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට යනවා වගේම තමයි ඊට සමගාමීව ඊට සහාය දක්වමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වෙදී එකඟතාවය පළ වෙලා තියෙනවා. මේ වැඩ වර්ජන ක්‍රියාවලිය සඳහා සටන් පාඨ කිහිපයක් ඒ වගේම තමයි අවස්ථා කිහිපයක් යෝජනා වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රධාන සරන් පාඩු විදිහට අරගෙන තින්නේ මාළවේ සයිටම් පොරෝපාදි කඩේ අහෝසි කරන්න කියලා කාලයක් තිස්සේ කියමින් හිටපු මේ වෙද්දි සමාජයේ කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාව. ඒ වගේම තමයි එඩ්කා ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නය, ඒ වගේම තමයි ඊට බරපතල ප්‍රශ්නයක් වෙන નિયમિત රජේ රාජ්‍ය ආයතන විකිණීම සහ විශ්‍රාම වැටුප් කප්පාදු කියන ප්‍රශ්නය. දැන් මේකෙදි ආණ්ඩුව තේරුම් ගන්න ඕන එක තමයි ආණ්ඩුව කිව්වා සයිටම් ප්‍රශ්නය අරගෙන රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ශිෂ්‍ය ව්‍යාපාරයත් තනියම කෑ ගහමින් ඉන්නවා. මේ දෙකම හුදකලා වෙන්න નિયમિતයි කියලා තමයි ආණ්ඩුව කිව්වේ. දැන් ආණ්ඩුව අපි අහනවා දැන් තව සටන් පාඨ ගණනාවක් යටතේ මේකට වෘත්තීය සමිති ගණනාවක් එකතු වෙලා ඉවරයි. මේ වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න තීරණය කරලා ඒ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව දැන්වත් තේරුම් ගන්න ඕන මේ සටන දවසින් දවස මේකට බලවේග එකතු වෙනවා ඇරෙන්නට කිසිම වෙලාවක මේ සටන ආපස්සට ගියේ නැහැ. අපි දන්නවා ශිෂ්‍ය ව්‍යාපාර විදියට මේ අරගලේ ආරම්භ වුණා. ඊට පස්සේ වෘත්තීය සමිති බහුජන සංවිධාන සිවිල් ක්‍රියාකාරකින් මේකට එකතු වුණා. දැන් ඒ වෙනුවෙන් වෙච්ච දෙවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න තීරණය කළා තිනවා. අපි දන්නවා පහුගිය ඉතිහාසය ඇතුළත මේ මෑත ඉතිහාසය ඇතුළත මෙවැනි වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා තමන්ගේ ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්න වෙනුවෙන් වගේම තමයි රටේ පොදුවේ ජනතාවට තියෙන ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන්න සටන් කරන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඉදිරිපත් වෙච්ච ප්‍රධාන අවස්ථාවක් තමයි මේක. එනිසා ආණ්ඩුවට මේ ඇඟවුම හරි ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. දැන් අද දවසේදී ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරනවා මේ සිරු සංවිධානවල එකඟතාවයේ පරිදි අත්සනින් යුතු ලිපියක් යොමු කරනවා. මේක බලලා හරි ආණ්ඩුව අඩුම ගානේ ආණ්ඩුව තීරණය කරන්න ඕනේ මේකට උත්තරයක් දෙන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය ජාත්‍යන්තර කම්කරු දිනයේ සමරන දවසේදී මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවට නැගපු රාජිත සේනාරත්නලා කියපු කතා අනුව බොහොම පැහැදිලි වෙනවා මර්ධනයේ තමයි ආණ්ඩුවේ උත්තරේ. දැන් ඊයේ දවසේදී හෝමාගම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කළ තිබුණා. දැන් වෙන කවුරුත් ආවේ නැහැ. එතෙන්ට ආවේ වෛද්‍යවරු, වෛද්‍ය ශිෂ්‍යෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, දෙමාපියෝ. දැන් මේ කවුරුත් අවියාවිද වලින් සන්නද්ධ වෙලා ආවේ නැහැ නේ. හැබැයි ආණ්ඩුව දීපු උත්තරේ තමයි ආණ්ඩුව ගෙනල්ලා ජල බවුසර නවත්තගෙන හිටියා පැත්තක. කැරලි මර්ධන පොලිස් බටියෝ ගෙනල්ලා නවත්තගෙන හිටියා. ඒ නිසා මේක තමයි ආණ්ඩුව දෙන උත්තරේ. අද අපි කියනවා රාජි සේනාරත් මහත්මයා අර කම්කරු දිනේ සමරන්න කිසිම අයිතියක් නැති රාජි සේනාරත්නලා කම්කරු දිනේ සමරනවාය කියපු වේදිකාවල නැගලා කියපු කතාවක් තිබුණා. ඒ තමයි එතුමාගේ වචන වලින් කියනවනම් සරත් ෆොන්සේකා නෙවෙයි වෙන ඕන එකෙක් ගෙනල්ලා මේ වැඩේ කරනවාමයි කිව්වා. අපිත් කියනවා රාජි සේනාරත්නතුරු රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවට සරත් ෆොන්සේකා නෙවෙයි වෙන ඕන එකෙක් ගෙනල්ලා මේක කරන්න බලන්න මේකට තව සටන් පාඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ. මේ තියෙන වෘත්තීය සමිති ගණනාවක නම් මේ පිටිපස්සේ තියෙන බැනර් එකේ තියෙනවා තව වෘත්තීය සමිති 1212 මේකට එකතු වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා රාජි සේනාරත්නලා බොරුවට උඩුබිරුවට වැඩක් නැහැ. මේ සටන දැන් සමාජගත වෙලා ඉවරයි. ජනතාව හෙට දවසේදී මේ පස්වෙනිදා ජනතාවගේ ආශිර්වාදය ඇතුව තමයි මේ වැඩ වර්ජන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි ඒක බොහොම නිශ්චිතව කියනවා. ආණ්ඩුව කියනෝ නම් මේකෙන් ජනතාව අපහසුතාවයට පත් වෙයි, වෛද්‍යවරු වැඩ වර්ජනය කරනවා ඒ නිසා රෝගීන් අපහසුතාවයට පත් වෙයි, ගුරුවරු වැඩ වර්ජනය කරන්න සූදානම් ඉන්නවා ඒ නිසා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි, මේක මහා පාපයක් කියලා ආණ්ඩුව කියන්න උත්සාහ කරයි. හැබැයි අපි කියනවා මේ ක්‍රියාමාර්ග හරහා පමණයි මෙරටේ රෝගී ජනතාවට මෙරටේ ජනතාවට නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රියාමාර්ගයේ සාර්ථක වීම හරහා පමණයි. ආණ්ඩුව දැන්වත් මේ ප්‍රශ්නවලට උත්තරයක් දී යුතුයි. නැත්තම් සයිටම් සටන වගේම සයිටම් සටන ආපු විදිහක් තියෙනවා. ආණ්ඩුවට ඒක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා අපි මේ වෙද්දි දන්නවා. ඒ නිසා තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කරපු වැඩසටහන් වලට රජයේ ඇමතිවරු ගෙන්නලා සයිටම් එක ගොඩ දාන්න හදන්නේ. අපි කියනවා සමීර සේනාරත්නලගේ සල්ලි බලයට අපි අභියෝග කරලා ඉවරයි. තවදුරටත් ඒක බලයක් බවට පත් කරගෙන ඉන්න ආණ්ඩුව හිතනවා නම් අපි කියනවා සමීර සේනාරත්නලා පිටිපස්සේ හැංගිලා ඉන්න ඔය වෙස්මූණු ඔක්කොම ගැලවෙන්න නියමිතයි. ඒ බලයට දැන් අභියෝග කරලා ඉවරයි. මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ තීරණය කරලා ඉවරයි. මේ ප්‍රශ්න වෙනුවෙන් අරගල කරන්න සටන් කරන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න දැන් එකග වෙලා තීරණය කළ ඉවරයි. ඒ නිසා තවදුරටත් සමීර සේනාරත්නලාගේ සල්ලි
බලයක් නෙවෙයි අපිට. අපේ බලය අපි ගොඩනගලා ඉවරයි නිසා ඉදිරියට මේ හෙට පස්වෙන්දා ප්‍රස්වෙන්දා සිදු කරන්නේ සමහර සංවිධාන සංකේතාත්මක වර්ජනයක් පමණයි සිදු කරන්නේ. අපි කියනවා බය වෙන්න එපා, මේක වෘත්තීය සමිති 1යි 2යි මේකට එකතු වෙයි කියලා හිත සනස ගන්න උත්සාහ කරන්න එපා. ඒ හිත සනස ගන්න වෙන්නේ නැහැ කිසිම වෙලාවක. මේ ඉදිරි සති කිහිපය කියන්නේ අපිත් ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරි ඉතාම තීරණාත්මක තීන්දුව తీරන ප්‍රමාණයක් එක්ක මේ සැරට තව ඉස්සරහට ගෙනියන වැඩේ කරනවා. ඒ වගේම තමයි අපි මේ වර්ජන ක්‍රියාමාර්ගයට සහාය දක්වමින් පස්වෙනිදා දැනට වෛද්‍ය ශිෂ්‍යෝ පමණයි පන්ති වර්ජන ඉන්නේ. අපිත් එදාට සංකේත පන්ති වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඍතු වෙන්න නියමිතයි. විශ්වවිද්‍යාල ඉස්සරහා පීඨ මට්ටමින්, ඒ වගේම තමයි දිස්ත්‍රික් මට්ටමින් දෙමාපියෝ ගුරුවරු ඒ සියලු දෙනා සම්බන්ධ කරගත්ත, ශිෂ්‍යෝ සම්බන්ධ කරගත්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පස්වෙනිදා අපි සිදු කරනවා. ඒ වගේම තමයි අපි අද හෙට කියන දවස් දෙක ඇතුළත රටේ ජනතාව මේ වැඩ වර්ජන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අද සහ හෙට කියන දවස් දෙක ඇතුළත ක්‍රියාත්මක වෙනවා. පස්වෙනිදා අපි සංකේත පන්ති වර්ජනයක් සමග විරෝධතා ක්‍රියාමාර්ග වලට යනවා. ඒ නිසා රනිල් මෛත්‍රියා අපි හවුල්ලාණ්ඩුවට කියනවා. SB දිසානායක වගේම දැන් රාජි සේනාරත්නත් ඉන්නවා තමයි. හැබැයි මතක තියාගන්න ඉන්නේ ඒ දෙන්න විතරයි. ওই විදිහට කෑ ගහන්න ඉන්නේ ඒ දෙන්න විතරයි. අපිට ඉන්නවා ජීවිත පරිත්‍යාගයෙන් සරණ කරන්න සූදානම් ලක්ෂ ගාණක් අපිත් එක්ක ඉන්නවා කියන පණිවිඩය හොඳට අවධාරණය කරගන්න මතක තියාගන්න. ඒ නිසා සරත් පොන්සේකලාගේ බලකාවලට බය වෙනවා නම් මේ විදිහේ වැඩ වර්ජන ක්‍රියාත්මක වෙන්නේ නැහැ, උද්ඝෝෂණ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා නවත්තන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන එක, උත්තර දෙන එක, ජනතාවගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන එක. එහෙම නැත්නම් ආණ්ඩුවට තවත් අමාරුයි කියන එක තමයි අද දවසේදී අපිට අවධාරණය කරන්න තියෙන්නේ. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක අපි කියනවා මර්ධනයේ කැඳවලා මේ වෘත්තීය සමිති වල නායකයන් එළියට ඇදලා දාන්න හැදුවොත්, රස්සා හිමි කරන්න හැදුවොත්, මේවට අධිකරණයේ හරහා වාරණ නියෝග ගෙනල්ලා මේවා මර්ධනය කරන්න හැදුවොත්, ශිෂ්‍ය ව්‍යාපාර විදියට කොන්දේසි විරහිතව ඒ සියලු මර්ධනයන්ට එරෙහිව අපි කටයුතු කරනවා කියන අවධාරණය කිරීම අද දවසේදී ආණ්ඩුවට කරනවා.